තාම වාහන විකුණගත්තේ නැද්ද? එහෙනම් basutamarket.lk එකට යන්නකෝ. මතකනේ නැති දෙයක් නැති තැනක්. අපිට කියන්නකෝ අද මොකද්ද මේ සාකච්ඡාව තිබ්බේ? මේ ශ්‍රී ලංකා විදහාස් පක්ෂයේ ආශ්‍ර සංවිධායකවරුත් ඒ වගේ මධ්‍යම කාර්ය සභාවත් විධායක සභාවත් තමයි රැස්ුනේ. රෝතුමාලා සිරු දිනාම දන්නවා දැන් මැතිවරණයක් අධ්‍යක්ෂක ඉන්නේ. එසම මැතිවරණයේදී ඉදිරි ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා විදහාස් පක්ෂ මෙහෙයවීමත් ඒ වගේම පහුගිය මැතිවරණයේදී අපි පරාජයක් ලැබුවත් ඒ වැඩ කරපු සියලුම ශ්‍රී ලංකා විදහාස් පක්ෂ සංවිධායකවරුන්ට අනුබද්ධ සංවිධානවලට ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත ස්තුතිය පළ කරන එකක් තමයි අද දින අපි තිබ්බේ. ශ්‍රී ලංකා විදහාස් පක්ෂ මම ප්‍රධාන වශයෙන්ම ජනතාව වෙනසක් පිළිබඳව කතා බහ කරා. ඒ වෙනස තමයි මම හිතන්නේ මූණ දිලා තියෙන මොකද අපි හැමෝම දන්න දෙයක් තමයි ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ තිබුණු ඡන්ද ප්‍රමාණයයි. ඒ වගේම ජනාධිපතිවරණයේදී හිතාගන්න බැරි පිරිසක් හිතාගන්න බැරි ප්‍රමාණයක් ඡන්ද දීලා තියෙනවා. ඉතින් අපි හැමෝම දන්න දෙයක් තමයි හැමෝම ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයෝ නෙමෙයි. එහෙම නැත්නම් NPP පාක්ෂිකයෝ නෙමෙයි. නමුත් මම හිතන්නේ අරගලයට එක්ක ඇතිවෙච්ච විරෝධය කතරේ ගහලා මේගොල්ලෝ පෙන්ලා තියෙනවා. ඒ නිසා අපි සූදානම් ඉදිරියේ මැතිවරණ වලට රට ඉල්ලන ජනතාව ඉල්ලන මේ වෙනසත් එක්ක ඉදිරිපත් වෙන්න අපි සූදානම්. වෙන සම්දානෙන්ද ඔබතුමාලා ඒක තරඟ වෙද්දී අපිට සම්දාන කීපයක් තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙනවා, එක්සත් ජනතා නිදහස් සම්දානය තියෙනවා, පොදු ජන පෙරමුණ තියෙනවා, ඒ වගේම පොදු ජන එක්සත් පෙරමුණ තියෙනවා. ඉතින් සම්දාන ගණනාවක් තියෙනවා. ඒ නිසා අපි ඉදිරි දවස් දෙක තුන ඇතුළත අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු වැඩි හරියක් සිරු දිනාම වගේ ප්‍රකාශ කරේ අපි මේ මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් කිරීමත් ඒ වගේම ඉදිරියේ අනෙක් මැතිවරණ වල සූදානම් වීමත් වෙනුවෙන් පක්ෂයක් විදිහට අපි ශක්තිමත් වෙන්න ඕන කියන කාරණය තමයි අතිබහුතරයක් ප්‍රකාශ කරේ. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ සමග සම්බන්ධයකට යනවා. අපි තාම කාත් එක්ක සම්බන්ධගත වෙනවද කියලා අපි නැහැ. හැබැයි බොහෝ පක්ෂ අපිත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. මොකද මම හිතන්නේ පහුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන වටිනාකම අද මේ වෙනකොට සියලු පක්ෂ ටික පිළි අරගෙන තියෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ පහුගිය මැතිවරණ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ඉල්ලුමක් තිබුණේ. ඒ නිසා මම හිතන්නේ දැනටත් ඒ ඉල්ලුම තියෙනවා. මොකද පහුගිය මැතිවරණයේදී ලැබිච්ච ඡන්ද වලින් ගත්තොත් එහෙම වැඩි ප්‍රමාණයක් අති බහුතරයක් මම හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද කියන එක අපිට බොහෝ නොබියව අපිට කියන්න පුළුවන්කම තියෙනවා. පැවතිච්ච රැස්වීම් ගත්තත් ඒ රැස්වීම් වල හිතේ මොන ඔලුගුඩුද කියන එක ඉතාමත් හොඳින් පැහැදිලිව පහුගිය මැතිවරණයේදී මේ රටේ මිනි ජනතාවට දැක්කන්න පුළුවන්කම ලැබුණා. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.